අද ඇතුළ පිටුවක වාර්තා කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ උත්පත් එහෙම නැත්නම් සිද්ධාත් කුමාරයා ඉපදුනේ කොහොමද කියලා දැන් සමහරු විමසන්නට ගන්න එක කවුරුත් විමසන්නට ඕන දෙයක් නොවේ. කනිංහම් ජේෂ්ඨ කනිංහම් සහ කනිෂ්ඨ කනිංහම් වැනි මුළු ලෝකයේම පිළිගන්නා පුරාවිද්‍යා චක්‍රවර්තීන්ලා විසින් එහෙම නැත්නම් පුරාවිද්‍යාව පිළිබඳව හසල දැනුමක් තිබෙන මහාචාර්යවරුන් විසින් විද්‍යානුකූලව තහවුරු කරලා තියෙනවා සිද්ධාත් කුමාරයාගේ උත්පත්ති සිදුනේ දඹදිව. මේ අවස්ථාවේදී අපි කියනවා නම් මේ නේපාලයේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ජීවත් වුණේ ඉන්දියාවේ ಭಾರತයේ කියලා ඒක විද්‍යානුකූලව කාබන් 14 වැනි පරීක්ෂණ ඔස්සේ ඔප්පු සිද්ධ කළා තියෙනවා. නමුත් ඉතින් ප්‍රසිද්ධ වෙන්නට එහෙම නැත්නම් කුමන්ත්‍රණයක් විදියට යම්කිසි වරදාන වරප්‍රසාද ලබා ගන්නට බුදුරජාණන් වහන්සේ ලංකාවේ පුදුනායි කියන පිරිසකුත් ඉන්නට පුළුවන්. ඉතින් අද දේශේ පුවත්පතේ තෙවන පිටුවේ දක්වා තිබෙන්නේ බුදුන් උපන්නේ ලංකාවේ කටුකැලේ පන්සලේ අලුත් බණ කියලා. ඉතින් බෞද්ධයන්ගේ ඒකායන අරමුණ නිවන. ඉතින් ඒ උදෙසා යන ගමනේදී විවිධ බාධා එන්නට පුළුවන්. කොහොම හරි පෙබරවාරි 7 වෙනි දින බිබිල යලේ වෙලා ආරණ්‍යවාසී අනුරාධපුර අරම ධම්ම ස්වාමින් වහන්සේ මීරිගම බස් නැවතුම්පළ අසල උපවාසයක් ආරම්භ කළා. එහි අරමුණ වුණේ මීරිගම ලියාපදිංචි නොකළ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පිළිබඳව වහා පියවර ගැනීමට රජයට බලපෑම් කිරීම. ඉතින් පුද්ගල නම් දෙකකින් පෙනී සිටින මේ සිවුරු දරු තැනැත්තා විසින් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා එක එක ස්ථාන කියලා ඒ තැන්වල තමයි බුදුරජාණන් වහන්සේ හිටියයි කියලා ප්‍රචාරයක් ගෙන ගියා. ඉතින් අවසානයේදී අග්‍රාමාත්‍යවරයා විසින් ලිඛිත පොරොන්දුවක් ලබා දීමෙන් ඉක්මිතිව මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ක්‍රියා කරනවායි කියලා අරම ධම්ම ස්වාමින් වහන්සේගේ උපවාසය නිමාවට පත් වුණු බව තමයි මේ ලිපියෙන් කියවෙන්නේ. ඉතින් මේක පැහැදිලිවම කුමන්ත්‍රණයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනායි කියලා ඉස්සලම් මතයක් පතුරවලා හරිනවා. ඊට පස්සේ මතය විද්‍යානුකූලව විශේෂයෙන්ම පුරාවිද්‍යා ගවේෂණ ඔස්සේ ඔප්පු සිද්ධ කරන්නට කිසිදු සාක්ෂියක් නොමැති තැන බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැහැයි කියලා කියන්න ගන්නවා. ඊට පස්සේ බුද්ධාගමක් නැහැ, බුදුහාඳුරු කෙනෙක් ලෝකේ කවදාවත් හිටියේ නැහැ කියලා බුද්ධාගම විනාශ කරනවා. ඉතින් තායිලන්තය, බුරුමය, ඊට පස්සේ නේපාලය, කාම්බෝජය, වියට්නාමය, සිංගප්පූරුව, චීනය, ජපානය මේ වගේ සියලුම රටවල් බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුණු බවට විද්‍යානුකූලව ඓතිහාසිකව පිළිගනිද්දී අපි මේ වගේ දෙයක් නිර්මාණය කරලා මේක කුමන්ත්‍රණයක්, පැහැදිලිම කුමන්ත්‍රණයක්. එහෙම කරලා ඉවරලා බුදුරජාණන් වහන්සේ පොඩි කරලා ශුද්ධ කරලා විනාශ කිරීමේ උත්සාහයක් දරනවා. හැබැයි ඉතින් බුදු කෙනෙක් විනාශ කරන්නට පුළුවන් කෙනෙක් ලෝකේ පහළ වේද කියන එක වෙනම කතාවක් කියලා තමයි කියන්නට වෙන්නේ.